ඔයාල හැම දෙෙනවම අයිබෝන් කියල පිළිගන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඔන්ලයින් හොටල් ස්කූල් එකට. අපි කතා කරන්නේ වයින් ගැන. වයින් කියල කියන්නේ මිදිවලින් නිෂ්පාදනය කරන මධ්‍ය සාර පානයක්. ඒස් පාවිච්චි කරලා මිදිවල තියෙන සීනි එතනෝල් කාබන් ඩයක්සයිඩ් සහ තාපය බවට පත් කරනවා. විවිධ වර්ගවල මිදි ඊ සමඟ පැසවීමෙන් විවිධ වර්ගවල වයින් නිෂ්පාදනය කරනවා. වයින් මූලිකවම රෙඩ් වයින් සහ වයිට් වයින් කියලා බෙදෙනවා. ශිරාස්, කාබනේට් සැවිඤ්ඤොන්, මේලෝ, පිනනුව වගේව ප්‍රසිද්ධ රෙඩ් වයින්ස් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ෂැඩෝනි, රිස්ලිං, සැවිඤ්ඤොන් බ්ලොන්, සිමියන් වගේව ප්‍රසිද්ධ වයිට් වයින් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී බලන්නේ වයින් බොත්තලේ ලේබල් එක අපිට හරියට කියවන්න පුළුවන්ද කියලා. අපි වයින් කන්සියුම් කරලා තිබුණත්, බලලා තිබුණත්, දැකලා තිබුණත් මං හිතන්නේ බෝතලේ ලේබල් එක ගැන අපිට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. අපි බලමු බෝතලේ ලේබල් එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ. නේම් ඔෆ් ද වයින් නම අනිවාර්යෙන්ම ඩිස්ප්ලේ කරන්න ඕනේ, වගේම ස්ටයිල් එක හරි බ්ලෙන්ඩ් වෙරයිටි එක හරි සමහර වෙලාවට දක්වලා තියෙනවා. උදාහරණ විදිහට ඩ්‍රයි වයිට්, ෂැඩෝනි, සිමියොන්, ශිරාස් වගේ විදිහට දක්වලා තියෙනවා. එවගේම කන්ට්‍රි ඔෆ් ඔරිජින් නිෂ්පාදනය කරපු රට දක්වලා තියෙනවා. ඔයාට මේ තියෙන උදාහරණේ විදිහට නම් ප්‍රොඩක්ට් ඔෆ් ස්පේන් කියලා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ඔෆ් ඔස්ට්‍රේලියා ඔය විදිහට රට දක්වලා තියෙනවා. ඇල්කොහොල් බයි වොලියුම් අඩංගු මධ්‍ය සාර ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම සයිස් ඔෆ් ද බොටල් රෙගුලර් බොටල් එකක් නම් මිලිලීටර් 750කුත් හාෆ් බොටල් එකක් නම් මිලිලීටර් 375ක් විදිහකටත් පෙන්නලා තියෙනවා. ඒ වගේම ප්‍රොඩියුසර් එහෙම නැත්නම් සප්ලයර් නම සහ ලිපිනය විතරක් නෙමෙයි ස්ට්‍රීට් ඇඩ්‍රස් එක, ලොකේෂන් ස්ටේට් එක සහ පෝස්ටල් කෝඩ් එක පවා මෙතනදී ඇතැම් බෝතල් වල ලේබල් වල දක්වලා තියෙනවා. ඊළඟට ග්‍රෝය වයින් යාඩ් එක තියෙන කොහෙද සහ වගා කරන තැන කොහෙද තියෙන්නේ කියන දේත් පවා මේ ලේබල්ස් වල දක්වලා තියෙනවා. ඒකම ග්‍රේප් වරයිටි එක, වින්ටේජ් එක, ඒ කියන්නේ ග්‍රේප්ස් වර්ගය මොකක්ද සහ මිදි හැදුනේ මොන අවුරුද්දේ මොන කාලෙද කියන එක පවා මෙතනදී ඒගොල්ලන් මේ බෝතලේ සඳහන් කරලා තියෙනවා. මේ ක්වලිටි එක, ටේස්ට් එක සහ ස්ටයිල් එක පවා ඇතැම් බෝතල් වල ඇතැම් ලේබල් වල දක්වලා තියෙනවා. ඉතින් මං හිතනවා මෙතනින් එහාට බොටල් එකක් කන්සියුම් කරන්න කලින් සහ අපි බාරකක වැඩ කරනවා නම් තියෙන බොටල්ස් මොනවද කියලා බලලා ඒ ගැන ලේබල් එක කියවලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඔන්ලයින් හොටෙල් ස්කූල් එකකින් ඉදිරිපත් කරන අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න මේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක press කරන්න. තවත් වටිනා වීඩියෝ එකකදී ආයෙත් හම්බ වෙමු.